අද අපිට අමතක වෙන්නේ නැති දවසක්. මොකද අපේ අද වෙඩින් එක හරිම සාර්ථක විදිහට සිද්ධ වුණා. ඒ අපිට ලැබෙච්ච වාසනාව හිරු ටීවී වලින් හම්බුණ වාසනාව නිසා. ඉතින් අපි අපේ වෙඩින් එක next year ගන්නවා කියලා plan කරලා තමයි හිරු ටීවී එකේ exhibition එකට ආවේ. රුවන්ගිට මතක ඇති අපි මාස 6කට විතර කලින් අප්‍රේල් මාසයේදී මංගලම් 50 වෙනි වැඩසටහනට පැවැත්වෙච්චි ඒ බ්‍රයිඩල් ෆෙයර් එක බලන්න ආවා. ඉතින් ඒක හරහා තමයි අපිට මේ වාසනාව ලැබුණේ. ඉතින් අද අපිට හරිම සන්තෝෂ දවසක්. මොකද අපි හිතපු විදිහටම මේ වෙඩින් එක හිරු ටීවී එකෙන් අපිට කරලා දුන්න නිසා. ඉතින් රුවන්ගේ මතක ඇති මට වාව හම්බ වෙච්ච දවස. අපි ඇත්තටම යුනිවර්සිටි එකේ කොලඹ යුනිවර්සිටි එකේ බැච්මේට්ස්ලා. ඉතින් මට ශමත්ව ගොඩක් ශමත් ගැන ගොඩක් දැනගන්න හම්බුනේ. මොකද ශමත්ගේ සිස්ටර් මගේ සීමා ක්ලාස් එකේ හොඳ ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඉතින් ඒ තුරු තමයි මට ශමත්ව හම්බ වුනේ. මරුවන් ඊට පස්සේ අපි ගොඩක් ඒ යුනිවර්සිටි එකේ තිබ්බ සයිමන්ස් අපේ ගෲප් එක ගොඩක් ඒවා කරද්දී අපි එක ටීම් එකකට අපිට අපි දෙන්නටම අපි දෙන එක ගෲප් එකකට වැටුණා සමහර වෙලාවට යුනික් ඇසයින්මන්ට්ස් කරන්න. ඉතින් එතකොට අපි තවත් ගොඩක් කතා කරන්න ලැබුණා. ඉතින් අපි අර ටීම් එකේ අනිත් කට්ටියත් එක්කත් වැඩ බෙදාගෙන කරද්දී මට හුඟක් රුවන්ගිත් එක්ක ඒ හරහා කතා කරන්න ලැබුණා. පස්සේ ශමත් තමයි අක්කිගේ වෙඩින් එකට අක්කිගේ වෙඩින් එකේ මං කියන්න ඕනේ අක්කි මාව බ්‍රයිඩ්ස්මේඩ් විදිහට සිලෙක්ට් කරගත්තා. ඉතින් ඒ බ්‍රයිඩ්ස්මේඩ් ගන්න පාර්ට්නර් බෙස්මන් හැටියට මාව තමයි ගත්තේ. ඉතින් ඒ හරහා අපි ගොඩක් කතා කරන්න ලැබුණා, අදහස් හුවමාරු කරගත්තා. ඉතින් ඒ හරහා තමයි අපේ ආදර සම්බන්ධය පටන් ගන්නේ. ශමත් හොඳ ඉවසීමක් තියෙනවා. ඉතින් ඒ වගේම ශමත් සෙන්සිටිව් කෙනෙක්. ඉතින් මං හිතුවා මටත් ගැළපෙන්නේ ඒ වගේ කෙනෙක් කියලා. ඉතින් ශමත් ඇහුවාම මමත් මං ඒ වගේ කෙනෙක් එක්ස්පෙක්ට් කරපු නිසා මම කැම්ති වුණා. රුවන්ගේවත් ඇත්තටම මට පළවෙනි පාර මීට් වුණාම මටත් එයාට හිත ගියා. මොකද රුවන්ගේ ඇත්තටම ලස්සනයි. ඉතින් ඒ වගේම රුවන්ගිටත් හොඳ ඉවසීමක් තියෙනවා. ඉතින් කතා බහ කරාම මට තේරුණා ඇත්තටම එයා මට ගැළපෙනවා කියලා. මොකද මම හිතන පතන විදිහට හුඟක් ළඟින් යන්න හිතන කෙනෙක් තමයි රුවන්ගි. ඉතින් මට හිතුණා එයා මට හොඳ පාර්ට්නර් කෙනෙක් වේවි කියලා. මම රුවන්ගිට කොහොම හරි ප්‍රපෝස් කළා. ඒ ඉමීඩියට් රුවන්ගිගේ බර්ත්ඩේ එකක් තිබේ ඩිසెంబර් මන්ත් එකේ. ඉතින් මම රුවන්ගිට බර්ත්ඩේ එකට දුන්නේ ටෙඩිබෙයා කෙනෙක්. ඉතින් ඒක නිසාම තමයි අපේ වෙඩින් එකේ තීම් එකක් උනේ ටෙඩිබෙයා. ඒක ටෙඩිබෙයා වුණේ. ඉතින් හැමෝම බැලුවා ඇයි මේ වෙඩින් එකේ තීම් එකට ටෙඩිබෙයා කෙනෙක් ගත්තේ කියලා. කොහොම හරි ඒකට අපේ ලව් ස්ටෝරි එකේ පොඩි කොටසකුත් ඒකට ගෑවෙනවා. මොකද මේ මම රුවන්ගිට ෆස්ට් gift එක හැටියට දුන්නේ ටෙඩි කෙනෙක්. ඉතින් ඊට පස්සේ ආකිගේ වෙඩින් එකෙන් පස්සේ يعني ශමත් මට ප්‍රපෝස් කරාට පස්සේ අපි පේරන්ට්ස්ලාට කියලා පේරන්ට්ස්ලාගේ කැමැත්ත ගත්තා. ඊට පස්සේ තමයි අපි වෙඩින් එකක් කරනවා කියලා ඩිසයිඩ් කළේ. ඉතින් එදා අප්‍රේල් 28 වෙනිදා ඒ ජයිකගේ තිබ්බ හිරු මංගලම් 50 වෙනි එපිසෝඩ් එක වෙනුවෙන් පැවැත්වෙච්ච ඒ එක්සිබිෂන් එක අපිට දැනගන්න හම්බුනේ ඇත්තටම අපේ තාත්ති නිවුස් පේපර් එක තිබ්බා තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එක බලලා අපිට කිව්වේ. ඉතින් අපි දෙන්නයි අම්මි තාත්ති දෙන්න හතර දෙනාම අපි එක්සිබිෂන් එක බලන්න ගියා. ඉතින් එතනදී අපිට අපි එන්ට වෙනකොට අපිට කූපන් නම්බර් එකක් දුන්නා. ඉතින් අපේ නම්බර් එක උනේ 200. ඉතින් ඊට පස්සේ මමත් බ්‍රයිඩල් ෆෙයර් එක වෙලාවේදී ඒ කූපන් එකෙන් මොකද
සිලෙක්ට් කරන ලකි කපල් එක ඒ හිටපු හැම වෙන්න කෙනෙක් ගාටම ගිහිල්ලා කතා කරලා ඒගොල්ලන් එක අදහස් හුවමාරු කරගෙන ඒක විශේෂයෙන් දැනුවත් වෙලා ඊට පස්සේ ඒගොල්ලෝ මාක්ස් දුන්නා. ඉතින් අපිට මං හිතන්නේ හොඳටම මාක්ස් ලැබෙන්නත් ඇති. ඉතින් කොමහරි අපි මේ අවසාන 25ටත් සිලෙක්ට් වුණා. සිලෙක්ට් වෙලා ඉතින් අපිට ඒ වෙලාවේ හරිම සතුටුයි. ඒ අවසාන 25ට ආවා. ඉතින්200 ඉතින් අපි නිකමිට වගේ ගෙස් කරා ලස්සන නම්බර් එකක් කිව්ව නිසා මොකද අපිට අර 200 වගේ නම්බර් එකක් තිබ්බ නිසා ඉතින් කොහොම හරි අන්තිමට අපේ නම්බර් එක තුනේ සිලෙක්ට් වෙලා තිබුණේ. ඉතින් අපිට හරිම සතුටුයි. කරන වසරේ දවැන්තම මංගල උත්සවයේ රූපලාවන්‍ය ශිල්පියා විදිහට කටයුතු කරේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සුමුදු වසන්ත. සුමුදු අද උදේ ඉඳන් ඔයා ගොඩක් කාර්යබහුලයි. මොකද මේ මොහොතේ විවාහ උත්සවය පැවැත්වෙනවා. ඉතින් කොයි ආකාරයකද මේ වැඩ කටයුතු plan කරේ? ඔව් මුතු ඇත්තටම අප්‍රේල් මාසයේ සිට අපි මේ දක්වාම මේ විවාහ මංගල උත්සව වෙනුවෙන් සෑහෙන දේවල් ටිකක් කරා. මම හිතන්නේ රුවන්ගිසා චමත් ඉතාමත් වාසනාවන්ත යුවලක්. ඒගොල්ලන්ට ලොකු අවස්ථාවක් හම්බුණා. ඒගොල්ලන්ගේ ජීවිතයේ වැදගත්ම දවස මේ විදිහට අද සමරන්නට. මම හිතන්නේ හිරු ටීවී මංගලම් වැඩසටහන තුලින් මට තිබ්බේ රූපලාවන් ශිල්පියාගේ කාර්යය. මම හිතන්නේ ලොකු අගකීමක්, ඒ වගේම ලොකු කාර්යයක් මට හිමි වෙලා තිබ්බා. මේ වෙනකොට විවාහ මංගල උත්සවයේ සෑහෙන වැඩ කොටස් කීපයක් නිමා වෙලා තියෙනවා. රුවන්ගිව අපි ලස්සන මනාලියක් විදිහට හැදගැන්නුවා. බොහොම සතුටුයි හැම දිනාගේම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඔය සමුදු ඇත්තටම මම දැක්ක විශේෂ දෙයක් තමයි රුවන්ගිව මම කලින් දැක්කට වඩා අද ගොඩක් ලස්සනයි. ඒකට හේතුව එයාගේ මේකප් එකද හෙයාර් ස්ටයිල් එකද? ඇත්තටම මුතු රුවන්ගි කියන්නේ ස්මෝල් මේඩ් ගර්ල් කෙනෙක්. ඉතින් එයාට එයා කැමති දේවල් ටිකක් තිබ්බට ලොකු අත්දැකීම් තිබ්බේ නැහැ එයාගේ විවාහ මංගල උත්සවය කොහොමද සංවිධානය කරන්න ඕනි කියන එක ගැන. මම හිතන්නේ අප්‍රේල් මාසේ එයාගේ ජයග්‍රහණයෙන් පස්සේ එයා මාව හම්බ වෙන්න ආවා. එදා ඉඳන් අද වෙනකම් අපි සෑහෙන වැඩ කටයුතු ටිකක් කරා. විශේෂයෙන්ම මම ගොඩක් වෙලාවට රුවන්ගිගේ බියුටි එක ගැන හිතුවා, එයාත් එක්ක කතා කරා. ඇත්තටම එයා ලස්සන ගර්ල් කෙනෙක්. ඉතින් මට බියුටි එක වෙනුවෙන් ලොකු දේවල් කරන්න තිබෙන. ඒත් සාමාන්‍යයෙන් මනාලියක් වෙන කෙනෙකුට අපි අනිවාර්යයෙන්ම ෆේෂල්ස්, එතකොට එයාගේ නේල්ස්, එයා ගැන විශේෂයෙන්ම උනන්දුවක් දක්වනවා. ඉතින් ඒ අවශ්‍ය කරන දේ, ඒ සියලුම උපදෙස් මං රුවන්ගිට ලබා දුන්නා. අපි ඒ කාලවලදී අවශ්‍ය කරන එයාට ට්‍රීට්මන්ට්ස්, ඒ වගේ දේවල් ඒ අදාළ විදිහට කරා. ඉතින් ඒවෙන් හොඳ ප්‍රතිඵල තිබ්බා. ඒ වගේම තමයි රුවන්ගිගේ අපි වෙඩින් එකේ එයා අඳින්නේ මොනවද කියන එක විශේෂයෙන්ම ප්ලෑන් කරා. මොකද ලිටල් ඒෂියා ආයතනයෙන් අපිට සියලුම සාරි සහ මෙටීරියල් ලබා දුන්නා. ඩිසයින කියන සෙක්ෂන් එක මට තමයි අදාළව කරන්නට සිද්ධ වෙලා තිබුණේ. ඉතින් ඇත්තටම මම රුවන්ගේ සියලුම ඇඳුම් ඩිසයින් කරන ඒවා ගැන ගොඩක් රුවන්ගිත් එක්ක කතා කරලා රුවන්ගේ මට අවස්ථාව දුන්නා මම කැමති විදිහට ඒ දේවල් කරන්න. ඉතින් ඒ දේවල් ලස්සනට අපි කරා. මට ඕන කරේ රුවන්ගේව ලස්සන මනාලියක් කරන්න. අපි කලින් හැමදේම ප්ලෑන් කරපු නිසා මුතු මං හිතන්නේ මට අද ලස්සනට ඒ කාර්යය නිමා කරන්න පුළුවන්කම ලැබුණා. ඒකෙම තමයි සුමුදු රුවන්ගිගේ ගෲප් එක බ්‍රයිඩ්ස්මේඩ්ලා. ඒගොල්ලෝ කොයි ආකාරයටද හැඩගැන්නේ? ඔව් මුතු ඇත්තටම රුවන්ගිගේ වෙඩින් සාරි එකයි යාගේ තීම් කලර් එකයි ගැන අපි මුලින්ම අදහසක් ගත්තා. මොකද රුවන්ගි ගොඩක් කැමති වුණේ ටිකක් ඕෆ් වයිට් ෂේඩ් එකකට. අපි පොඩි ඕෆ් වයිට් ආමන්ඩ් මික්ස් වෙච්ච සාරි එකක් තමයි තෝරගත්තේ. මම හිතන්නේ කලර් එක රුවන්ගිට හොඳටම මැච් වුණා.
एकत्गे थीम कलर्स गुडकनी कोरल पिंक तोरगा पिंक शेड अतम फैशन कलाम विनाशिया इधिंग अत्र पिंक शेड आगे बैकग्रउंड भूम लसन तीब ब्राइट्स मेस हतर दिन किटिया हतर दिन आप क्रियेशन देखा तमाइ करे डिजाइन देखा पावीच करेंट अभी फ्लवर् गर्ल्स मैच करें ब्राइट के कलर्स इतकोटेगोला थीम कलेगोला संबंध करता एवगेम सिंपली ब्राइट के मैच तम अभी मेकअप पावीच करें रुअंगी गुडा लसन पेहपा थमकतीन गर्लिसा ये आगे ब्राइट्स मे सा लसन टेटिया एगोल तेकनीस अभी बहुम मेकअप पिता में चाम दीट पावीच करें अनेक कलर्स उत्तर गुडाक एहट मे अमार कलर्स हरिम सौम्य वारण थिंक एवत्क गेलपेन विधिट एगोलांट गेलपेन विधिट एगोलांग पुंची बाबा आरक्षा विधिट अभी सीएलम देवा करा कुंड मोसर अनेको थेड़गे सीएल දැන් පැවැත්වෙන රුවන්ගිගේ චමත්ගේ මංගල උත්සවයේ චමත් ඉතාමත් හැඩකාර මනමාලයක ලෙස සැරසී සිටින්නේ ග්‍රූම් ස්ටෝරීහි මාල් ෆ්‍රැන්ඩ් විසින් නිර්මාණය කරපු ඉතාමත් අලංකාර සූට් එකකි. මාල් කොහොමද මේ චමත්ගේ ඉතාමත් වෙනස් වූ අලංකාර මෙම සූට් එක නිර්මාණය වුණේ? ඔව් ඇත්තටම හිරාන් මේ හිරු මංගලම් වැඩසටහනේ 50 වෙනි දිගහැරුම වෙනුවෙන් තමයි මේ සියලු දේ සංවිධානය වුණේ. ඒතකොට කියන්න ඕන චමත් සහ රුවන්ගි අපත් සමග එක් වූ ප්‍රථම අවස්ථාවේදී ඔවුන් මට ඉදිරිපත් කරා මාල් මට ඉතාමත් ලස්සන සූට්ස් ටිකක් නිර්මාණය කරලා දෙන්න කියලා. නමුත් චමත්ටවත් රුවන්ගිටවත් අදහසක් තිබ්බේ නැහැ. මොන වගේ සූට්ස් අපි නිර්මාණය කරගත යුතුද? මොන වගේ කන්සෙප්ට්ස් වලට මේ ඩ්‍රෙස් කෝඩ් එක අපි නිර්මාණය කරගන්න ඕනද කියන දේ පිළිබඳව. ඊට පස්සෙ අපි සාකච්ඡාවට කිහිපයකදී සාකච්ඡා කළා. කොහොමද මේ ඩ්‍රෙස් කෝඩ් එක හරියාකාරව इंटरनेशनल कंसेप्ट अनुकूल निर्माण करें अतम किया सतुटे अदवन विट मे सिहिने सबावरगन इतम लसन ट मे विवाह मंगल उत्सव कटियत सिधुन अवस्थावे तमाइ हिराणुत्मे कथाभागट इक्वाण थिंक किन्नोन रुअंगिगे ब्राइडल ड्रेस निर्माण विलाकारे मन दट समीव गोहमद मे अद काले ताले इतम नैम बवाग्यन दिन आखार कहुमद मे हिरु मंगलम वेडसट अंट सूट निर्माण करा वगकी मत मट हिमाद्यजाल बारदून इतकोट कि सतट मे सैम दिनाम विनसा बलापुर तमाइ मास ग्रूम स्टोरी आयतन थोरागत्ते थिंक मंग एट कल्पना करा मिवन्नु वेदगत वेडसट हनकट मिवन्नु वेदगत अवस्था होकट हिरु आयतन थोरागनती लंकावे प्रवीणय මේ ප්‍රවීණයන්ගේ එකමුතුව තුලින් තමයි මේ සියලු දේම ඔවුන් යථාර්ථයක් බවට පත් කරගන්නේ. ඉතින් ඇත්තටම කියන්න ඕන ඔවුන් ක්‍රමානුකූලව මගේ උපදේශයන් හරියාකාරව පිළිපැද්දා. කොහොමද තමුන්ගේ මේ ඇඳුම් නිර්මාණකරණයේදී පිළිපැද යුතු කාරණා ඒ වගේම කියන්න ඕන රුවන්ගිගෙනුත් හොඳ සහයක් ලැබුණා ඇගේ බ්‍රයිඩල් ඩ්‍රෙස් එක ගොයින් අවේ ඩ්‍රෙස් එක මේ සියලුම දේවල් ඒ වගේම බ්‍රයිට් මේට්ස්ලාගේ කලර්ස් ඔවුන් දෙදෙනාම එක්කාසුව තමයි මාත් සමග මේ සියලුම සාකච්ඡාවට සඳහා ඉදිරිපත් වුණා. ඒ වගේම තමයි මාල් අපි දැක්කා මේ හැමෝගෙම කතාබහට ලක් වෙන කන්සෙප්ට් එකක් ඔබ විසින් පාවිච්චි කරලා තිබුණා. මොකක්ද මේ? ඔව් ඇත්තටම කියන්න ඕන මේක ජාත්‍යන්තර තලයේ කන්සෙප්ට් එකක්. මොකද ශ්‍රී ලාංකිකයින්ට මදක් ආගන්තුකයි. නමුත් ග්‍රූම් ස්ටෝරි ආයතනය සහ මා වටා බැඳී සිටින මේ සහෝදර ශ්‍රී ලාංකික මගේ ගනුදෙනු කරුවන් මගේ පාරිභෝගිකයන් දන්නවා මේ ග්‍රූමින් කන්සෙප්ට් එක ලංකාවට හඳුන්වා දුන්නේ ග්‍රූම් ස්ටෝරි ආයතනය. මේ ග්‍රූමින් කන්සෙප්ට් එක කියන්නේ අපි දන්නවා ඩ්‍රෙසින් කොස්ටියුම් වලට අමතරව तमुंगे पर्सनालिटी एक बिल्डअप करना अभी उदागान संकल्प यहीदी अभी ग्रूम लगे बेस्वन लगे स्किन टोन मेकअप तुलीन विनस्कन्नवा नमूत मेहदी किया नो न विशेषेन्म अरे कांता पार्श्वे मेन अभी मेकअप करा तारुण्यट अपे यौवनेट तरुण्यट अनन्यो आकारेट तमय मे सियलम देवाल अभी मैच कराने एवगेम किया नो न ओहुंगे मे हिसके विलासिताव हेयर स्टाइल लेखा अभी
කොස්ටියුම් එකට අවශ්‍ය ආකාරයට මේ කන්සෙප්ට්ස් වලට අවශ්‍ය ආකාරයට වෙනස් කරනවා. ඉතින් අපිතුලින්ම නිර්මාණය කරන ඇඳුමකට අපිම ඔහුට ඔහුගේ ස්කින් එක අවශ්‍ය ආකාරයට වෙනස් කළා. ඔහුගේ හිස කිස් විලාසිතාව අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කරාම හිරාන් හිතා ගන්න පුළුවන් කොච්චර සබැඳියාවක් කොච්චර ලස්සනක් මේ වටා එකතු වෙනවද කියලා. ඇත්තටම මම සුබ ප්‍රාර්ථනා කරනවා හිරු මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු කලමනාකාරීත්වයට, ඒ වගේම හිරු සියලුම අපේ මේ ලබැඳි මිතුරු කාර්ය මණ්ඩලයට තව තවත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න ඕන. ජාත්‍යන්තර තලයේ මෙවන් කන්සෙප්ට්ස් අපිත් සමග බෙදා හදාගෙන ශ්‍රී ලංකාව තුළ විසිරි පැතිරි සිටින මේ තාරුණ්‍යයට මේ යෝධත්වල සපයලා ඔවුන්ගේ ජීවිත ලස්සන කරන්නට ඉදිරියේදීත් ඔවුන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා මම සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම චමත්තත් රුවන්ගිටත් ඔවුන්ගේ මේ වර්ණවත් දිනය තවත් ඉදිරියට ඔවුන්ගේ විවාහ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ග්‍රූම් ස්ටෝරි ආයතනයේ විදිහටත් මමත් ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. මගින් පැවැත්වෙන මේ මහා දවැන්ත මංගල උත්සවයේ සමාරම්භය ආරම්භ වෙලා තියෙන මේ වෙනකොට ඉතින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන ජ්‍යොතිෂ්‍ය සම්බන්ධව ඒ සියලු සුබ මුහුර්තියන් ලබා දී මට කරලා දෙන්න හැකියාව ලැබීම ගැන මම හිරු මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා. චමත්ගේ රුවන්ගේ ජන්ම පත්‍ර දෙක මුලින්ම මේගොල්ල මංගල නැගත හදන්න දුන්නට මම විග්‍රහ කරලා බැලුවා. ඇත්තටම හරිම භාග්‍යවන්ත යුවලක් විදිහට මම මේ දෙපළව දකිනවා. මොකද මේ දෙන්නගේ රුවන්ගේ කුම්භ ලග්නේ හිමිකාරියා. එතකොට රුවන්ගිට මේ වෙලා මේ කාල සීමාව තුල යන්නේ සිකුරුගේ මහ දශාව. රුවන්ගේ පෙරපින් පළ දෙන කාලය. ඒ වගේම තමයි චමත්ගේ පෙර වාසනාව භාග්‍ය උදාකරන කාලයක් විදිහට එයාට බ්‍රහස්පති මහදශාව ලැබලා තියෙනවා. ඒ වගේම භාග්‍යස්ථානාධිපති ඉන්නෙත් භාග්‍යස්ථානෙමයි. ඒ වගේම දෘෂ්ටිය වැටීම මේ සියලු දේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් එක්ක විග්‍රහ කරනකොට මහාම පෙරපින පළදීම ඇත්තටම භාග්‍යවන්ත දෙපළක් විදිහට මම දෛවෝපගතව දැක්කා. ඉතින් මට ඇත්තටම කියන්න සතුටුයි මේ දෙන්නගේ ඒ සියලු දේවල් මගේ අතින් සිද්ධ වීම ගැන. වසරේ දවැන්තම මංගල උත්සවයට සහභාගී වීම ඇත්තටම මට ලැබිච්ච පෙර භාග්යක් විදිහට මම ස්තුතිවන්ත වෙන්න ඕන. මේ සියලු දේවල් මට ජ්‍යොතිෂ සම්බන්ධව මේ සියලු කාර්යයන් කිරීමේ වාග්ය ඇත්තටම මට හිමි වුණේ හිරු මාධ්‍ය තුලින්. ඉතින් මම හිරු මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මම මෙතනදී කිය යුතු දෙයක් තියෙනවා. මොකද මේ රුවන්ගිගෙත් චමත්ගෙත් ඒ කියන්නේ 2000කට අධික පිරිසක්ගෙන් මේ දෙන්න වාග්ය ලැබූ වාසනාවන්ත යුවළ. ඉතින් මේවා දෛවෝපගතව ආපු දේවල්. ඒවා ඒගොල්ලන්ගේ ජන්ම පත්‍රවල පැහැදිලිව තිබුණා. ඉතින් මම දකිනවා මේ යුවළට ඉදිරි අනාගතයේ වාසනාවන්ත දරු සම්පත් ඇතුව මේ දෙන්නගේ ජීවිත කාලය පුරාවටම බොහොම සතුටින් දියුණු වෙලා ඉන්න පුළුවන් පසුබිමක් ගොඩනැගෙන බව. ඉතින් මෙතනදී මම ඒ දෙපළටම ආශිර්වාද කරනවා. මංගල සභාවේ අවසරයි. මේ අවස්ථාවේදී අපි සූදානම් වෙනවා විවාහාභිමුඛව සිටින පින්වන්ත කුල කුමරියක්, ඒ වගේමයි පින්වන්ත කුල කුමරුවෙක් සරණ පාවා දීම සඳහා වූ ඉපරණි දේශීය චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට සිද්ධ කිරීම සඳහා සුබ හෝරාවක් ගැළඹී තිබෙනවා. අපගේ මේ පෝරු චාරිත්‍ර කරන අපේ ඉතිහාසයේ සහභාගී වී ඇති විවාහ උත්සව සිය ගාණක් අතුරෙන් මේ විවාහ උත්සවයේ සුවිශේෂී වන්නේ මොකද මේ විවාහ උත්සවයේ සංවිධායකයන් වුණේ හිරු ටීවී මාධ්‍ය ජාලය. ඒ කියන්නේ අපි සරලව කියනවා නම් මේ දෙන්නාගේ විවාහ උත්සවයේ සමහර දෙමව්පියන්ගෙන් විය යුතු සහ ඒ දෙන්නාගේ පාර්ශ්වයෙන් විය යුතු
බොහොම යම්ම කටයුතු සංවිධානය කටයුතු කරේ හිරු ටීවී මාධ්‍ය ආයතනයේ විතක මම දැක්කා හිරු ටීවී එකේ අපේ ශිල්පීන් ශිල්පිනියන් මේ දෙන්නාගේ දෙමාපියන්සේ මේ කටයුතු වලට උපදෙස් දෙනවා ආවාදන් ශාසනා කරනවා ඒ විතරක් නෙමෙයි මේක සංවිධානය කිරීමට මාව මුණ ගැසීමට පැමිණියේ මුලින්ම හිරු ටීවී ආයතනයේ ඒගොල්ලෝ ඇවිල්ලා මගෙන් ඉල්ලා සිටියේ මේ විවාහ උත්සවය සංවිධානය කිරීමේදී මේ චාරිත්‍ර කරගෙන යෑමේදී අපිට ඌමනාවෙන්නේ නියමාකාර චාරිත්‍රානුකූලව නියමිත වේලාවට අදාළ වත්පිළිවෙත් වතාවත් සහ චාරිත්‍ර එන ක්‍රමයෙන් ඉෂ්ට කරන්නයි කියලා. ඉතින් ඒක ඉල්ලා සිටියා විතරක්ම නෙමෙයි අද දිනේ මේ කටයුතු සංවිධානය කරගෙන යන්න මේ කටයුතු කරනට මට ඉහළින්ම සහයෝගයක් හිරු ටීවී ආයතනයේ ලබා දුන්නා. ඉතින් මා ලද ලැබපු සුවිශේෂී අත්දැකීමක් වාසනාව භාග්‍යයක් වට සලකනවා මෙවැනි දවැන්තු යුහා උත්සවයක මේ පෝරුවේ චාරිත්‍ර කටයුතු මෙහෙවා සංස්කෘතික කටයුතු මෙහෙවා මේ වගේ අලංකාරවත් විදිහට එළි දක්වන්න පුළුවන්. හිරු ටීවී මංගලම් දවැන්ත මංගල උත්සවයේ රුවන්ගිගේ චමත්ගේ ජුවෙලරි බාරව කටයුතු කරේ මල්ලිකා හේමචන්ද්‍ර ජුවලස් ආයතනය. මාතක දැන් ඉන්නවා එම ආයතනයේ සාමාන්‍ය අධිකාරී කෝකිලදී සිල්වා මහත්මයා. කෝකිල මට කියන්නකෝ මේක විශේෂ වෙඩින් එකක්. මේ වෙඩින් එකේ කොහොමද ජුවෙලරි නිර්මාණය කරේ? ඔව් මුතු මේ විවාහ මංගල්‍යය සංවිධානය කිරීමේදී එහෙමත් නැත්නම් ස්වර්ණාභරණ පිළිබඳව සැලකිලිමත් වීමේදී අපි මූලික වශයෙන්ම ඇත්තටම මේ යුවලව අපිත් එක්ක සම්බන්ධ වුණ දවසේ ඉඳන් අපි සාකච්ඡාවන් කීපයක්ම පැවැත්තුවා. ඇත්තටම අපි ආයතනයක් වශයෙන් මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් ආයතනය ගත්තොත් අපි ගොඩක් වෙලාවට උත්සාහ දරනවා මේ අපේ පාරිභෝගිකයන්ගේ හිතේ තියෙන මේ නිර්මාණය රත්තරන් වලින් කරන්නේ කොහොමද කියන එක ගැන. ඒ වගේම තමයි කෝකිල රුවන්ගිට කොයි ආකාරයටද ජුවෙලරි වලින් හැඩගැන්වෙන්න ඕන උනේ? ඇත්තටම ඔවුන් අපිත් එක්ක පළවෙනියට සම්බන්ධ වුණ අවස්ථාවේ ඉඳලා අපි ඔවුන්ට නිදහස ලබා දුන්නා. මොකද මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් කියන ආයතනය ගත්තොත් ඩිසයින්ස් ඕනම වෙලාවක 3000කට අධික ප්‍රමාණයක් තියෙන ආයතනයක්. ඉතින් අපි ඔවුන්ට නිදහස දුන්නා අපි දැනට නිර්මාණය කරලා තියෙන ජුවෙලරිස් තමන්ට අවශ්‍ය විදියට බලන්න, එහෙම නැත්නම් ඒවා පළඳලා බලන්න අපි නිදහස දුන්නා. ඉතින් ඔවුන්ට මම හිතන්නේ එතනින් අදහසක් ආවා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඔළුවේ තිබිච්ච අදහසත් එක්ක මොන වගේ නිර්මාණයක්ද ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ කියලා. ඒතර මූලික වශයෙන්ම ස්වර්ණාභරණයක් නිර්මාණය කිරීමේදී විශේෂයෙන් මේ වගේ සුවිශේෂී අවස්ථාවක අනිවාර්යයෙන්ම අපි මූලික වශයෙන්ම ඒ ජුවෙලරි එක පළඳන තැනැත්තියගේ බොඩි එක එහෙම නැත්නම් ඔහුට හෝ ඇයට නිර්මාණය කළ යුත්තේ මොන වගේ ස්වර්ණාභරණයක්ද කියන එක ගැන දැඩිව විමර්ශනය කියදෙනවා. අතරම අපි මේ සාකච්ඡාවන් කරන්නේ ඒ හරිම දේ ඔවුන්ට ගැළපෙනම දේ ස්වර්ණාභරණයක් විදියට මේ වගේ විශේෂ අවස්ථාවක පළඳින්නට අවශ්‍ය වෙන වාතාවරණය නිර්මාණය ලබා දෙන්න. මෙහිදීත් ඇයගේ ශරීරයේ වර්ණය සහ මේ අවස්ථාව යන දේවල් පිළිබඳ අපි දැඩි අවධානයක් යොමු කළා. කියුබික් සර්කෝන් කියන ගල් වර්ගයත් එක්ක ඊටම සුවිශේෂී නිර්මාණයක් අපි කරා. ඒක ඇත්තටම අපේ තියෙන මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් වල තියෙන ප්‍රධානම කාරණය තමයි අපි එක නිර්මාණයක් තවත් කෙනෙකුට නිර්මාණය කරන්නේ. විශේෂයෙන්ම මේ වගේ සුවිශේෂී අවස්ථාවක අපි ඒක දැඩිව විශ්වාස කරනවා. ඉතින් අද මේ රුවන්ගිට නිර්මාණය කරපු මේ ස්වර්ණාභරණයක් අතරම ඇය වෙනුවෙන් නිර්මාණය කරපු දෙයක්. ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ නිෂ්පාදන සහලවිකරණ ආයතනයක් විදිහට මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලර්ස් ආයතනය වශයෙන් අපි අද ඉතාමත් සන්තෝෂයට පත් වෙන වගේම අපි ආඩම්බර වෙනවා. ලංකාවේ පැවතිච්ච දවැන්තම විවාහ මංගල උත්සවයේදී නිල ස්වර්ණාභරණ සැපයුම් කරු විදිහට මේ අවස්ථාවට සහභාගී වෙන ලැබීම පිළිබඳව ඒ වගේම හිරු මාධ්‍ය ජාලයටත් අපි මේ අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න. මෙතනගේ සුලෙන් එලියෙක් කොට මේ පිරිත් නූලෙන් කරන සර්ණ බන්ධනය අපි විශ්වාස කරනවා නීතියේ රැහැණින් බඳින බැම්මටත් වඩා මේ පිරිත් සත්‍යයනාවක් මගින් බලගන්නු පිරිත් නූලෙන් කරන සර්ණ බන්ධනය ජීවිත කාලයක් පවතින තුරාවටම නොනැසී නොකැඩී පවතිනවායි කියලා.
සමගින් ෂමත් මිලියන 5ක වටිනාකමින් යුත් මේ වාසනාවන්ත සිහිනය රුවන්ගි සමගින් ෂමත් සැබෑ කරගන්න අපේ රෙජිස්ට්‍රේෂන් එක කවදාවත් අමතක වෙන්නේ නැති දවසක් මොකද අපි දෙන්නාගේ පැත්තෙන්ම සයින් කරන්න හිරු එකෙන් අපිට ලබලා දෙලා තිබ්බේ අපේ නිරජනමන මාලිනී ෆොන්සේකා මහත්මියයි අපේ ක්‍රිකට් තරුවක් වන තිලකරත්න දේල්ෂාන් අයියයි ඒ තින් ඒක නිසා ඒ දෙන්න අපේ රෙජිස්ට්‍රේෂන් එක වෙලාවට කලින් යවිලා හිටියා අපේ සයින් කරන්න ඉතින් අපිට ගොඩක් සන්තෝෂයි ඒ වගේ දෙන්නේ අපේ රෙජිස්ට්‍රේෂන් එක සයින් කරන්න ලැබිච්ච එක ගැන वसरे दवंतम मंगल उत्सवे मे अवस्था जेक हिल्टन होटेल पवत्यम पवती नम इथिंग मेम मंगलम वेडसटने ब्राइट गे सारी लबा दी मे कर्तव्य लिटिल एशिया आयते आयतने वन अप लबागत इथिंग अभी इत सतुटिंग एम कर्तव्य बार अरंगन रुवांगिट जायग्रहणे करपु रुवांगिट सारी लबा दी मे कर्तव्य अभी बार गत्त ඉතින් අපි සාරීස් කිහිපයක්ම නිර්මාණය කරා ඇයට ගැළපෙන ආකාරයෙන් මොකද අපි දන්නවා එක සාරියකින් රුවන්ගේ නෙමේ ඕනම බ්‍රයිට් කෙනෙක් සෑහීමකට පත්වන්නේ නැහැ ඉතින් අපිට අවශ්‍ය වෙලා තිබ්බා රුවන්ගේ ඒ අවස්ථාවේදී අපහසුතාවයකට ලක් වෙන්න නරකයි මේක තමා ඔයාගේ නිර්මාණය මේක තමා ඔයා අඳින්න ඕනේ කියලා අපි මොනම අවස්ථාවකදීවත් හිතුවේ නැහැ ඒ හන්දා අපි කැමති ඇයගේ අදහස උතරගෙන අපි නිර්මාණය කර සාරීස් 10ක් 15ක් විතර ඇයට තෝරා ගැනීමේ ලේසිය සඳහා ඉතින් අපි ඇය ආපු වෙලාවේ අපි ඒ සාරීස් හැම දෙයක්ම පෙන්නවා ඇයට අපි එකින් එක
ඇඟට දාලා ඩ්‍රේප් කරලා බැලුවා කොහොමද රුවන්ගෙට මේ සාරිස් ගැලපෙන්නේ කියලා. ඉතින් ඇයගේ අදහස් වලට ඇයට අපි දාලා බැලුවා එකිනෙක කොහොමද ගැලපෙන්නේ කියලා. සාරි ඩ්‍රේප් කරලා බැලුවා. ඉතින් ඒ බැලපු අවස්ථාවේදී ඇය තෝරගත්තා මම ඇත්තට මම කැමැත්තෙන් හිටපු සාරියම ඇය තෝරගත්තා මේක ලස්සනයි කියලා. ඉතින් සුමුදුත් කිව්වා ඔව් මේ වගේ සාරියක් හොඳයි ලස්සනයි අපි මේකම ඩ්‍රේප් කරමු එදාට කියලා. අපි ලිටිල් ඒෂියා ආයතනයක් වශයෙන් අපි සියලු දෙනාම රුවන්ගිට සහ චමට්ට සුබ පතනවා. හොඳ පවුල් ජීවිතයක් ඒගොල්ලෝ ලස්සනට ගත කරන්න ඕනේ කියලා. ඒත් එක්කම අපි මේ හිරු ටීවී අපිට මේ ලිටිල් ඒෂියා ආයතනයට මේ කාර්යය ලබා දුන්නු එක ගැන බොහොම සතුටුයි. අපි ස්තුතිවන්ත වෙනවා සෙහිරු ටීවී ආයතනයේ සියලුම ස්ටාෆ් එකට ඇන් මැනේජ්මන්ට් එකට. හරි සතුටුයි මේ වගේම හිරු ටීවී මංගලම් වැඩසටහන තව ඉදිරියටත් හොඳට වැඩසටහන් කරගෙන යන්න ඕනේ කියලා අපි හිරු ටීවී ආයතනයට සුබ පතනවා. මොහොතේ පැවැත්වෙන හිරු ටීවී මංගලම් සංවිධානය කරපු වසරේ දෙවැන්තම මංගල උත්සවයේ ෆ්ලවර් ඩෙකරේෂන් බාරව කටයුතු කරේ ලස්සන ෆ්ලෝරාහි නදීෂා. නදීෂා කියන්නකෝ මේක කොයි වගේ අභියෝගයක් වුණාද? ඔව් ඇත්තටම මුතු අද දවසේ ඉතාමත්ම ලස්සනට මේ විවාහ උත්සවය පැවැත්වෙනවා. ඉතින් විශාල අභියෝගයක් වුණා මොකද මේක මුළු ලංකාවම බලාගෙන ඉන්න හිරු ටීවී ආයතනය මගින් සංවිධානය කරපු විවාහ මංගල උත්සවයක්. ඉතින් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච මට්ටමට සහ ඊටත් වැඩිය හැමෝම සත් බලාපොරොත්තු වෙනටත් වැඩිය හොඳින් මේ කටයුත්ත කරන එක ලස්සන ෆ්ලෝර ආයතනයට අභියෝගයක් වගේ මේ අභියෝගයේ ඉතාමත්ම හොඳින් ජය ගන්න අද දවසේ අපිට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි නදීෂා ටිකක් වෙනස් තීම් එකක් තමයි මේ ඩෙකරේෂන් වලට තිබුණේ. මේක කොහොමද ප්ලෑන් කරේ? ඔමුතු රුවන්ගි සහ චමත් අපු හමු වෙන ආ වෙලාවෙම ඒගොල්ලන්ගේ හිතේ තියෙන අයිඩියාස් දෙකක් තිබුණා. එහිදී රුවන් සහ චමත් ආස වෙලා තිබුණා ටෙඩි බෙයා තීම් එකට සහ ගාඩන් රෝස් ගාඩන් කියන කන්සෙප්ට් එකට අදාළව මේ ඩෙකරේෂන් කරන්න. ඉතින් එහිදී ඔයගලන්ට දකින්න ලැබෙන්නේ නැති අපි ලස්සනට ගාඩන් කන්සෙප්ට් එක ක්‍රියේට් කළේ පුස්වැල් කියන එක නැචරල් දේවල් භාවිතා කරලා නුගවැල් පුස්වැල් වගේ දේවල්. ඒ වගේම අපි තනින් තැනට ටෙඩි බෙයාස්ලත් භාවිතා කරලා තමයි ඒ තීම්ස් දෙකම එකට කම්බයින් කරේ. ඉතින් එහිදී ඉතාමත්ම ලස්සනට අපි මේ ඩෙකරේෂන්ස් මුලින්ම ඩිසයින් කළා. ඩිසයින් කළා අපි රුවන් ගිසා චමත්ට ආයිඩියා එක දුන්නා කොයි විදියටද මේ ඩෙකරේෂන්ස් එන්නේ කියලා. ඉතින් ඒ ඩිසයින් කරන්න අපි 얘 දෙන්නගෙත් අදහස් එකතු කරගෙන තමයි ඒ දෙක කළේ. ඊට පස්සේ අපි ඒගොල්ලන්ට ඒ හැම ඩෙකෝ එකෙම සාම්පල් එකක් කරලා පෙන්නුවා. එයාලගේ එදා තියෙන තීම් කලර්ස් වලින් අපි ඒ සාම්පල් එක කරන එකෙන් මුතු ගොඩක් ඒගොල්ලන්ට අවබෝධයක් ලැබුණා මොන විදියටද එයාලගේ ඩෙකරේෂන්ස් එදා දවසේ වෙන්නේ කියන එක. ඉතින් ඒ වගේම ඒගොල්ලොත් ගොඩක් සාම්පල්ස් බලලා අදහස් දුන්නා. ඉතින් ඒ හැම දෙයක්ම එකතු වෙලා ඉතාමත්ම සාර්ථකව මේ දේ කරන්න ඒ හැම දෙයක්ම ඉවහල් වෙනකොට මම නිවැරදි. අදෂ කොහොමද මේ ටෙඩි බෙයා තීම් එකට අනුව පෝරුව සෙටි බෑග් එක ඒ වගේම තමයි හෙඩ් ටේබල් එක මේ සියල්ලක්ම නිර්මාණය කරේ? ඔමුතු පෝරුව සෙටි බෑග් ඔයිල් ලැම්ප් හෙඩ් ටේබල් ඒ හැම එකක්ම අපි නිර්මාණය කළේ අපේ තීම් එකට ගැළපෙන විදිහට. අපි පෝරුව ගත්තොත් අපි පෝරුව සම්පූර්ණයෙන්ම නිර්මාණය කළේ පුස්වැල් වලින්.
පුස්වැල් වල නිර්මාණය කරලා ඊට අමතරව අපි මේ පුස්වැල් ලස්සනට ෆ්ලවර් arrangement වලින් ඩෙකරේට් කරා. ඒ වගේම පෝරුවේ තියෙන සාම්ප්‍රදායික බව රැක ගන්න අපි ජස්මින් ෆ්ලවර්ස් පෝරුවට භාවිත කළා. අපි සාමාන්‍යයෙන් දකුණට දි ටිකක් වයිට් එකකට තමයි කියන්නේ ටිකක් පළලට තමයි අපි පෝරුව නිර්මාණය කරේ. ඒ වගේම සෙටි බෑග් එකත් අපේ concept එකටම අදාළවයි. ඉතින් එහිදී අපි ලස්සන ට්‍රී එකක් භාවිත කළා. ට්‍රී එක ලස්සනට අපේ තීම් ෆ්ලවර්ස් වලින් ඩෙකෝ කරා. ඒ වගේම පුස්වැල් ස්ට්‍රක්චර් එක ඊට අමතරව ගාඩන් කියන ෆීලිංග එක එන විදිහට අපි ලස්සන ෆෙන්ස් එකක් ඒ සඳහා නිර්මාණය කළා. ඉතින් මේ දේවල් ඔක්කොම එකට එකතු කරලා තමයි අපි අපේ තීම් එකට අදාළව මේ ලස්සන සෙටි බෑග් එක නිර්මාණය කළේ. මේ සෙටි බෑග් එක ඉතාමත්ම විශේෂයි වෙඩින් එකකදී. මොකද ගොඩක් වෙලාවට ෆොටෝග්‍රාෆ්ස්, කපල් ෆොටෝස්, ගෲප් ෆොටෝස්, ෆැමිලි ෆොටෝස් හැම දෙයක්ම ගන්නේ සෙටි බෑග් එකකින්. සෙටි බෑග් එක හැම වෙඩින් එකෙම ඉතාමත්ම විශේෂ දකින් වෙන තැනක්. ඉතින් එහෙදි අපි ගොඩක් සැලකිලිමත් වෙලා හැම දෙයක්ම සියුම්ව විශ්ලේෂණය කළා තමයි සෙටි බෑග් එකත් නිර්මාණය කළේ. දැක්ක තවත් දෙයක් තමයි ටේබල් ඩෙකරේෂන් කරලා තිබ්බේ දෙවිදියකට. ඔමුතු ඒක විශේෂත්වයක්. මොකද අපිට අවශ්‍ය වුණා ලෙවල්ස් දෙකකට ටේබල් ඩෙකරේෂන්ස් හෝල් එකේ කරන්න සහ concept දෙකට match වෙන විදිහට ටේබල් ඩෙකෝ කරන්න. ඉතින් මේ දෙකම ප්‍රයෝග කරගෙන තමයි අපි මේ විදිහට ටේබල් ඩෙකෝ ඩිසයින්ස් දෙකකින් ඉදිරිපත් කරේ. ඉතින් අපි එක ටේබල් ඩෙකෝ එකක් කළා අපේ ටෙඩි බෙයා තීම් එකකට match වෙන්න. ටෙඩි බෙයා පුස්වැලක් එක්ක ලස්සනට ෆ්ලවර් arrangement එකක් සහ ලස්සන කැන්ඩල්ස් හතරක් ඒ වටේට තියෙන. ඊට අමතරව අපි අනිත් ඩෙකෝ එකට යූස් කරා natural tree එකක්. පොඩි tree එකක් මේ සුදු තියලා ඒකෙන් ලස්සනට crystals and විශේෂිත කැන්ඩල්ස් හැංග වෙන විදිහට අපි ඒ ඩෙකෝ එක නිර්මාණය කරා. කෙනෙක්ට ඇවිල්ලා හෝල් එකේ හිටගත්තම උතු high level එකට ලස්සනට පේන විදිහට තමයි අපි උස ටේබල් ඩෙකෝ එක නිර්මාණය කළේ. ඉතින් රුවන්ගි සහ චමතුත් මේ වෙඩින් එකේ ඩෙකරේෂන්ස් ගැන මුලින්දලම මගෙත් එක්ක හිටියම් හැම වෙලාවෙදිම වගේ අපි කතා කරා. අපි ප්ලෑන් කරා කොයි විදිහටද මේන ඒගොල්ලන්ට හොඳ ටේස්ට් එකක් තිබ්බා. ඉතින් මම ගොඩක් සතුටු වෙනවා අද දවසේ මට ඒගොල්ලන් බලාපොරොත්තු වටත් වඩා හොඳින් මේ ඩෙකරේෂන්ස් කරගෙන දෙන්න හැකියාව ලැබීම ගැන. ඒ වගේම අද දින ආරම්භපු ඒගොල්ලන්ගේ සුබ ජීවිතයට මම ඉතසිතින් සුබ පතනවා.